ගලුනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද පැර දෙන්න නැතුව ඕමි සෙල්ලම් කරන්න කියලා. කුටිම්ම කියනවා නම් 100ට 100ක් නැතත් 90%ක් ඔයා මේ විදිහට කරොත් ඔයාලට පුළුවන් ඔයාලගේ සමාජිකයත් එක්ක මේක අනිවාර්යෙන් දිනන්න. හරි වැඩි කතා නැතුව එහෙනම් අපි වීඩියෝ එකට යන්. පළවෙනි ටිප්ස් එක විදිහට මම ඔයාලට කියලා දෙන්නේ ඔයාට තමා එන්නේ පළවෙනි අවස්ථාවේදී පෙත්තට කොලයක් දාන්න. හිතන්න ඔයා ගාව තුරුම්පු කියලා තියෙනෙත් ඔයා. ඔයා තමයි දැන් ඉන්නේ තුරුම්පු. තුරුම්පු හරි මොනවා හරි කොලයක් දාන්න. මේකේ දුවා කරන්න ඕනේ මොකද්ද? මොන කොලේ දුවාට දාන්න ඕන? ඔයාගේ ඇත්තේ මොනවා හරි කොල හතරක් තියෙනවා කියලා හිතන්නේ. අපි මේ පළවෙනි කොල තුරුම් හතරකම්. මේ කොල හතර තියෙනවා කියලා හිතන්නේ. මේ වගේ වෙලාවකදී මොන කොලේ දාන්න? හිතා ගන්න බෑ. වංශ දෙක තුනකින් කොළ තියෙනවා, ලොකු කොළ තියෙනවා, පොඩි කොළ තියෙනවා. හිතා ගන්න බෑ මොකද්ද දාන්න ඕනේ කියලා. මේ වගේ වෙලාවකදී ඔය අනිවාර්යෙන් දාන්න ඕනේ තමයි මොකක්ද දන්නවද? තුරුම්පු නොවන ආසියෙක් ඉන්නවනම් ඒක ඔයා අනිවාර්යෙන් දාන්න. පළවෙනියට දාන්න ඔයා නම් තුරුම්පු නොවන ආසියෙක් ඉන්නවනම් ඌ අනිවාර්යෙන් දාන්න. හිතන්න මේ වගේ අවස්ථාවකදී ඔයා දාන්න ඕනේ කියන්නේ මෙන්න මේ කලාබර ආසියක්. කලාබර ආසිය දාන්න. දැන් හිතන්න මම ඇයි එහෙම කිව්වේ? මොකක්ද දන්නවද? දැන් හිතන්න කලාබර ආසිය දාන්න නැතු ඔයා දානවා මෙතන තියෙන කලාබර 8 කොළේ. කලාබර 8 කොළේ දාලා ඔයාට කොයි වෙලාවෙවත් ඒ අත ගන්න පුළුවන්ද? බෑ. මොකද අනිත් කට්ටියකව ඉන්නවා කලාබර තව. ඒගොල්ලෝ මේ 8ට වඩා ලොකු කලාබර කට්ටිය ඉන්නවා. ඒ හින්දා ඒක දාලා එක් ගන්න. හැබැයි ඔය ආසිය දැම්මොත් ඒ හතර දෙනා ගාව කලාබර වලින් මේක ආයේ ගන්න නැහැ කවුරු. ඒ කියන්නේ එක්කෝ මේක ගන්නව නම් අනිවාර්යයෙන්ම යා කපන්න ඕන. කලාබර කොලයක් කව ගාව හරි ඉන්නෝ නම් මේක තමයි ලොකුම කොලේ. ඒ හින්දා මේක වට අනිවාර්යෙන් එනවා. ඒක නිසා පළවෙනි අවස්ථාවේදීම ඔයා මේ කලාබර ආසිය දාන්න. හැබැයි මේක තුරුම්පු වෙනව නම් ඒ ගැන ටිකක් හිතන්න ඕනේ. ඒ ගැන මම ඔයාලට පස්සේ කියන්න. තුරුම්පු නොවන ආසිය පළවෙනියට දාන්න. ඒක තමයි පළවෙනි ට්‍රිප්ස් එක. හරි දැන් අපි යන් දෙවෙනි ට්‍රිප්ස් එකට. දෙවෙනි ට්‍රිප්ස් එක විදිහට මම ඔයාලට කියලා දෙන්නේ ඔයා ගාව කොල සෙට් එකක් තියෙනවා. ඒකේ ආසිය නැහැ. ආසිය නැහැ හිතන්න කිව් තියෙනවා. කිව් කේ කොල දෙකක් තියෙනවා. එකම සිංගල් නම්ම මේ දෙක. හරි මේ දෙක. හරි මේ දෙකයි තව කොල ටික්කුයි තියෙනවා. හරිද? මේ දෙකයි තව කොල ටික්කුයි තියෙනවා. දැන් ඔයා තමයි පළවෙනියට දාන්න ඉන්නේ. මේ ආසියත් නැහැ. ආසිය හිටියොත් ආසිය දානවා කියලා මම ආවට කිව්වනේ. හරි දැන් ආසිය නැහැ. මේ වගේ කොල ටිකක් තියෙනවා. මේ වගේ වෙලාවකදී ඔයා මොකක්ද දාන්න ඕනේ? දැන් හිතන්න පළවෙනියට ඔයා දාන්න ඉන්නේ නැත්තම් වෙන කවුරු හරි කලබර වංශය දාලා තියෙනවා කියලා හිතන්න. ඒත් අවුලන්නේ. මේ වගේ වෙලාවකදී ඔයා කරන්න ඕනේ ඔයා ගාව ඉන්න කලබර, ඒ කියන්නේ ආසිය ඔයා ගාව නැත්තම් ඔයා කරන්න ඕනේ මේ කේ දාන එක නෙමෙයි. මොකද කේ දාලා ඔයාට කවදාවත් ඒ වටේ ගන්න බෑ. කේ දාලා ඔයාට ඒ වංශය ගන්න බෑ. ඒ අත ගන්න බෑ. මොකද කේවල ආසිය ඉන්නෝනේ. ආසිය ඉන්න හින්දා අනිවාර්යෙන් ඒක ආසියට යනවා. ඔයා ඒක නිසා කේ දාලා ඒක කවදාවත් ඔයාට ගන්න බෑ. ඒ නිසා ඔයා දාන්න ඕනේ ඒ වංශෙන් ඉන්න ඔයා ගාව පොඩි කොලයක්. 7 හරි බූරුව හරි 10 හරි කිව් හරි කමන්නේ කේ තියෙනවා. හරිද? මේ කොලේ තියාගන්න එක තමයි ඔයා කරන්න ඕනේ. ඒ කියන්නේ ආසියට පස්සේ ලොකු වෙන්නේ මේ කොලේනේ. ඒ හින්දා මේ කොලේ ඔයා තියාගන්නවා නම් පස්සේ ඔයාට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හරිද? ඒක නිසා මේ කොලේ ඔයා තියාගන්න කලබර වෙන කොලයක් දාන්න. ඒක තමයි ඔයාලට කියලා දෙන දෙවෙනි ට්‍රිප්ස් එක. හරි මම මෙහෙම කියන්නම් ඔයාලට. ඒක පැහැදිලි නෑ වගේ නම් ඒකට හේතුව මම ඔයාලට කියලා දෙන්නම්. දැන් හිතන්න පළවෙනි වටේ යනවා. පළවෙනි වටේදී ඔයා මේ කේ දාන්න නැතුව කිව් දාලා පළවෙනි වටේ යවන. එතකොට ඔයා ගාව මේ කේ කොලේ ඉතුරුලා තියෙනවා. තව යනවා කලාබරතා.
ඒ අතේද මේ කොලේට ගහන්න කොලයක් අයිද? ඒක නිසා ඔයා මේ කොලේ දෙවෙනි වටේ එනකන් තියාගන්න. තේරුණානේ? හරි. හරි එහෙනම් අපි යන් තුන්වෙනි ට්‍රිප්ස් එකට. තුන්වෙනි ට්‍රිප්ස් එක විදියට කියලා දෙන්නේ. මේක තමයි ඔය ඕමි ගහනගේ තියෙන සෙල්ලමේ තියෙන වැදගත්ම එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දිනනවා නම් සාමාන්‍යයෙන් ඕමි සෙල්ලම් කරනකොට තුරුම්පුවවත් කොහොමද දිනුව හැකි? ඒ ඇරෙන්න මං කියන්නේ දිනනවා නම් මේ ට්‍රිප්ස් එක වලට අනිවාර්යෙන් වැදගත් වෙයි. හොඳට අහගන්න. තුන්වෙනි ටිප්ස් එක තමයි ඔයාගේ යාළුවාගේ බාල්දුව අදින එක. ඔයාගේ යාළුවාගේ බාල්දුව අදින එක හේවත් ඔයගොල්ලෝගේ යාළුවාගේ නොවන ප්‍රතිවාදියෝ දෙන්නගේ බාල්දුව අදින්න නැති පිළි. හරි, මෙහෙම පැහැදිලි කරන්න. යාළුවා අපි සෙල්ලම් කරන් යනකොට ඔයාට තේරෙනවා යාළුවගාව යම් කිසි වංශයක කොළ නැහැ කියලා. හිතන්න ඔයාගාව කලාබර ඉන්නවා. ඔයාගාව කලාබර ගොඩක් ඉන්නවා. ඒ වුණාට ඔයාගේ යාළුවගාව කලාබර නැහැ කියලා ඔයා දන්නවා. ඒ කියන්නේ පළවෙනි වටේ ඔයා කලාබර දැම්මම පස්සේ යාළුවා වෙන කොළයක් දානවා. එතකොට ඔයාට තේරෙනවා යාගාව කලාබර නැති ඉඳලා තමයි වෙන කොළ වංශයක් දාන්නේ. යාගාව කලාබර නැහැ. දෙපැත්තේ ඉන්න දෙන්න ගාව කලාබර තියෙනවා. හරිද? ඒ වගේ වෙලාවක ඔයා කරන්න ඕනේ ඔයාට ආයෙත් දාන්න චාන්ස් එකක් ආපු ගමන් ඒ කියන්නේ ඔයා ඊළඟට දාන කොළේ පළවෙනියට ඔයා දානවා. ඔයා දාන්න ඕනේ කලාබර වංශය. හරිද? එතකොට මොකද දන්නවද ඉන්නේ? එතකොට දෙපැත්තේ ඉන්න දෙන්න ගාව කලාබර තියෙනවා. සමහර විට නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ කලාතුරකින්. මොකද කොළ අටක් තියෙනවනේ. පළවෙනි වටේ කලාබර නැති වුණාට දෙවෙනි වටේ කලාබර තියෙන්නම ඕනේ. ගොඩක් දුරට. හරි. පළවෙනි වටේ ඔයා කලාබර කොළේ දානවා. එතකොට දෙපැත්තේ ඉන්න දෙන්නත් කලාබර දානවා. හැබැයි ඔයාගේ යාළුවා ගාව කලාබර නැහැ. එයාට මොකද කරන්න පුළුවන්? එයාට පුළුවන් මේ වංශය මේක කපලා ගන්න. ඒ කියන්නේ මෙතෙන්ට තුරුම්පු කොළයක් මොකක් හරි පොඩි කොළයක් දැම්මා. ඔයාට එක ගන්න පුළුවන්. මෙතන ඔයාගාව කලාබර ලොක් කොළයක් තියෙන්න ඕනේ. ඔයාගාව කලාබර හතේ කොළේ තිබ්බත් ගන්න පුළුවන්. මොකද ඒක අනිවාර්යෙන් කැපිලා වගේ යාළුවා තමයි ගන්නෙ. ඔයා නෙවෙයි ගන්නෙ. ඔයා යාළුවාට චාන්ස් එක කරන් දෙන එක තමයි ඒකෙන් කරන්නේ. ගොඩක් කොමි ගන්න තැන්වල මේක තමයි ගොඩම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ යාළුවා ගාව නැති කොලේ ඔයා ඇදලා දෙන ඔයාට කපන්න. අන්න එකයි සරලම කියන්නේ. හරි. ඊට පස්සේ ඒකෙම අනිත් කැලල දැන් හිතන්න ඔයාලා පළවෙනි වට දෙක සෙල්ලම් කරන් යනකොට තේරෙනවා දෙපැත්තේ ඉන්න එක්කෙනෙක් ගාව ඒ කියන්නේ ඔයාගේ කණ්ඩායම වෙන එක්කෙනෙක් ගාව යම් කිසි කොලයක් නැහැ. හිතන්න කලාබරම නැහැ කියලා හිතන්න. කලාබර නැහැ. කලාබර නැති වුණාට පස්සේ යම් කිසි අවස්ථාවක ඔයාට එනවා ආයෙත් මුලින්ම අදින්න. එතකොට ඔයා මොකද කරන්නේ? ඔයා කලාබර අදිනවද? කලාබර ඇද්දොත් මොකද වෙන්නේ? ඔයා කලාබර ඇද්දොත් ඔයාගේ යාළුවා ගාව කලාබර තියෙනවා. මේ පැත්තේ එක්කෙනා ගාව කලාබර තියෙනවා. හැබැයි මියා ගාව කලාබර නැහැ. එතකොට මොකද වෙන්නේ? එයා ඒක වෙන වංශයක් දාලා කපලා ගන්නවා. එයාට පුළුවන් තුරුම්පු වෙන පොඩි කොලෙකින් එක ගන්න. එහෙම ගන්න දෙන්න එපා. ඒ වෙලාවට ඔයා වෙන කුලයක් දාන්න. ඒ කියන්නේ මියා ගාව මේ දෙපැත්තේ දෙන්න ගාව තියෙන කුලයක් දාන්න. ඒ කියන්නේ එයාට ඒක කපලා ගන්න දෙන්න එපා. ඔයාගේ යාළුවට කපලා ගන්න දුන්නට කමන්නේ. දෙපැත්තේ දෙන්නට කපලා ගන්න දෙන්න එපා. එහෙම වුණොත් අපිට පාඩුව. හරි. මං හිතනවා ඒක ඔයාලට තේරෙන්නේ නැති කියලා. හරි. ඊළඟ ටිප්ස් එක විදිහට මම ඔයාලට කියලා දෙන්නේ මොකද්ද? ඔයා ගාව තුරුම්පු ඉන්නවා. හිතන්න මෙහෙම. ඔයා ගාව තුරුම්පු කොළ තියෙනවා තුනක් කියලා හිතන්න. තුරුම්පු කොළ තුනක් තියෙනවා ඔයා ගාව. හරිද? මේ කොළ තුනයි තව මොනවා හරි කොළ තුනක් තියෙනවා. මේක තමයි තුරුම්පු. හරිද? ඔයාගේ යාළුවා ගාව තුරුම්පු නැහැ කියලා ඔයාලා තේරෙනවා. ඒ කියන්නේ ඔයා එක්ක බාල්දුවක් ඇදලා දුන්නාට පස්සේ යාට කපන්න අවස්ථාව කපන්නේ. ඒ කියන්නේ යගව නැති ඉඳන් කපන්නේ නැත්තේ. තියෙනවා නම් අනිවාර්යෙන් කපනවලු. ඒ කියන්නේ තියෙනවා නම් කපන්නම ඕනේ. නැත්තම් අපරාධයක් වෙන්නේ. ඒ වගේ කොහොම හරි ඔයා තේරුම් ගන්න ඔයාගේ යාළුවා ගාව තුරුම්පු නැහැ කියලා. එක්ක තුරුම්පු කොටයක් ගිහින් හරි කොහොම හරි තේරෙනවා. එතකොට ඔයා කරන්න ඕනේ
දෙවනි වටේ ඒ කියන්නේ ඊළඟට එන වට අවස්ථාවක් ආව ඔයා කරන්න ඕනේ ඔයාගේ යාළුවා ගාව තුරුම්පු නැත්තම් මේ දෙපැත්තේ ඉන්න ගාව තුරුම්පු තියෙන්න බෑ අනිවාර්යෙන් ඔයාලා දැනගන්න පුළුවන් නේ කියන්නේ ඔයා ගාවක් නැත්තම් ඔයාගේ යාළුවා ගාව නැත්තම් ඔයා ගාවත් ඉන්න ගාන අඩු කරලා දෙපැත්තේ ඉන්න ගාන හොයාගන්න පුළුවන් නේ එහෙම දැනගෙන ඔයා කරන්න ඕනේ ඊළඟ පස්සේ තුරුම්පු දින එක ඔයාගේ යාළුවා ගාව තුරුම්පු නැත්තම් ඔයා ගාව තුරුම්පු දෙක තුනක් තියෙනවා නම් තුනක් තුනකට වැඩියෙන් තියෙනවා නම් අවුලක් නැහැ තුනකට වැඩියෙන් තියෙනවා නම් ලොකු කොලේකුත් තව තියෙනවා නම් හිතන්න මෙතෙන් තව කේ හරි කිව් හරි මෙතන තව එක කොලේ තිබ්බ කියලා දැන් හරි මේක තිබ්බ කියලා දැන් මේ කොල දුන්න හරි මේ වගේ අවස්ථාවකදී බය නැතුව ඔයා තුරුම්පුව දින්න එතකොට මොකද වෙන්නේ එතකොට ඔයාගේ යාළුවාගේ තුරුම්පුවක් වැටෙන්නේ නැහැ ඔයා වෙනකොලයක් දාලා ෂේප් වෙනවා දෙපැත්තින දෙනයි තුරුම්පු දෙකක් වැටෙනවා එතකොට මොකද වෙන්නේ ඉක්මනට අනිත් කට්ටියගේ තුරුම්පු ඉවර කරගන්න පුළුවන් ඔයාගේ ඔයගලොන්ගේ තුරුම්පු ඉතුරු වෙනවා ඔයාලගේ එක්කට තුරුම්පු දෙකක් යනවා තේරුණානේ හරි එතකොට මොකද කරන්න පුළුවන් ඔයාලා මේ ඉතුරු වෙන තුරුම්පු වලින් වෙන වෙලාවක ලොකු වැඩක් කරන්න පුළුවන් හරි මේකම තමයි අනිත් පැත්තට ඔයාලට ඕමි ගහගෙන යනකොට තේරෙනවා දෙපැත්තින දෙන්න ගාව ගෙන් එක්කෙනෙක්ගේ තුරුම්පු නැහැ ඔයා ගාව ඉන්න තුරුම්පු හතරක් ඒ වගේ වෙලාවකදී ඔයා තුරුම්පුව දිනවද නැහැ ඒ වගේ වෙලාවකදී පුළුවන් තරම් ඔයා එක අතාරින්න ඒ කියන්නේ තුරුම්පුව දින්නේ නැතුව වෙනේ වැදලා chance එකක් ගන්නවා හැබැයි ඉතින් තුරුම්පුව දින්නවවත් අදින්න අනිවාර්යෙන් අදින්න බෑ එහෙම එහෙම නැත්තම් මං කියන්නේ ඒ කියන්නේ නැත්තම් ඉන්න මොකද දන්නවද මේ පැත්තේ එක්කනා ගාව තුරුම්පු නැහැ මෙයා තුරුම්පු දානවා ඔයාගේ එක්කනා තුරුම්පු දානවා ඔය දෙන්නගේ ඔපේ පිළේ දෙන්නගෙම තුරුම්පු වැඩිලා එක තුරුම්පුවක් ගන්නවා වැඩක් නැහැනේ දෙකක් වැරලා එකක් ගන්නවා කියන්නේ මේ දෙකෙන් අවස්ථා දෙකදී දෙකක් ගන්න පුළුවන් අවස්ථාවක් එන්න පුළුවන් ඒ හින්දා පුළුවන් තරම් ඒ වගේ වෙලාවකදී තුරුම්පු දාන්න නැතුව තුරුම්පු තියාගෙන ගේම ගහන්න බලන්න හරි යාළුවනේ මීළඟ ට්‍රිප්ස් එක කියන කලේ මම ඔයාලට දෙයක් කියන්න ඔයාලා සමහර විට ඕමි ගහන්න හරියට දන්නවද නැද්ද දන්නේ මම ඊට කලින් වීඩියෝ එකක් කරලා දිනවා ඕමි ගහන්නේ කොහොමද හරියටම නීතිත් එක්ක තාමත් ඔය වීඩියෝ බලලා නැත්නම් මම ඒ වීඩියෝගේ ලින්ක් එක පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඒ වීඩියෝ එකත් බලලා එන්න හරි මීළඟ ට්‍රිප්ස් එක විදිහට මම ඔයාලට කියලා දෙන්නේ ඔයා ගාව තුරුම්පු හතරක් හෝ හතරට වැඩියෙන් තියෙනවා මේක් ගන්න මෙතන රෝහිත තමා තුරුම්පු කියලා හිතන්න එතකොට ඒ වංශයෙන් හතරක් තියෙනවා වෙන වංශ වලින් හතරක් තියෙනවා මේ වගේ වෙලාවක දිවා කරන්න ඕනේ අනිවාර්යෙන්ම ඔයා ගාව ඉන්න තුරුම්පු ලොක්කොලේ දාන එක හරිද තුරුම්පු ලොක්කොලේ දානවා හරිද මේ තුරුම්පු ලොක්කොලේ ඔයා දානවා කියන්නේ එතකොට තව ඔයා ගාව තුරුම්පු තුනක් ඉතුරු වෙලා ඉන්නවා පිට කට්ටිය ගාව තුරුම්පු හතරක් තියෙනවා පළවෙනි වටේ දුවා මේ කොලේ දානවා කියන්නේ තව තුරුම්පු තුනක් අනිවාර්යෙන් වැටෙනවා හරිද ගොඩක් දුරට අනිවාර්යෙන් තුනක් වැටෙනවා එහෙම වැටුණාට පස්සේ තුරුම්පු හතරක් අයින් වෙලා යනවා තව එක තුරුම්පුවක් ඉතුරු වෙනවා එතකොට ඔයා දන්නවා ඔයා ගාව තව තුරුම්පු තුනක් තියෙනවා එක තුරුම්පුවක් පිට තියෙනවා ඔයාට කිසි ගේමක් නැහැ එතනින් එහාට ඕනනම් මේකත් දාලා ඒ තුරුම්පුව තට්ට ගත්ත හැකි ඊට පස්සේ වෙන කා ගාවත් තුරුම්පු නැහැ කපන්න කවුරුත් නැහැ ඔයාට තියෙන්නේ ලොකුම කොලේ ඉඳන් පල්ලෙහාට දාගෙන යන ඒක නිසා තුරුම්පු හතරක් හෝ හතරට වැඩි දිනනවා හතරට වැඩියෙන් දිනනවා නම් කිසි ගින්නක් නැතුව ඒක දාන්න හතරක් තිබ්බත් මේ වගේ තුරුම් ලොකු කොල දෙක තුනක් එක්ක තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැතුව තුරුම්පු ලොකු කොලේ දාලා තුරුම්පු වට්ටගෙන එතනින් යාර ගේම ගහගෙන යන්න හරි එහෙනම් යාළුවනේ අදට මම මේ වීඩියෝ එකෙන් ගිහින් එන්න තවත් ඕමි යන